අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිමෙන් සිරස්තල අමාත්‍ය සීබී රත්නායක සහ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් නිරෝධායනයට එළඹෙන ජනවාරි මාසය තුලදී ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන්න එපා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ජනතාවගෙන් ඉල්ලයි महर गेटुमेन मियगिय तवत् सिवदेनकुगे पश्चात् मरण परीक्षण वार्ता अधिकरणयट सिरुरु आदाहनेयद बहुमदानेयद यन्न तीरणय लबन 30 वनदा पवतिन अयहपत् कालगुण तत्त्वय तवदुरटत् वैसि तत्त्वे हेतुवेन कलाबवे वान् दोरटु देककुत् विवृत कराय श्रीलंका राज्य औषध संस्थावे नव निष्पादनागारय अगमति प्रधानत्वेन विवृत वेयि විද්‍යාව පසකලා මිත්‍යාවට මුල් තැන දී වත්මන් ආණ්ඩුව කටයුතු කරනවා විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා ප්‍රතිවෙන් දේශීය පුවත් අද දින තවත් කොරෝනා මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 184 දක්වා ඉහළ ගොස් තිබෙනවා මේ අතර COVID-19 වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 579 දෙනෙක් පිළිබඳව අද පසුරුව වන විට වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 38000 සීමාව ඉක්මවා ගියා ආග්‍රපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කොවිඩ් ආසාදිතයෙකු ලෙස පසුගියදා තහවුරු වූ අතර ඔහු සමග රැස්වීමකට සහභාගී වූ මැති ඇමතිවරුන් කිහිප දෙනෙක්ද නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. ඒ අනුව අමාත්‍ය සීබී රත්නායක රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් යන මහත්වරුන් හා නුවරඑළිය මෙන්ම කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරුන්ද නිරෝධායනය කිරීමට කටයුතු කළ බවයි නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඉමේජ් ප්‍රතාප්සිං මහතා සියත අප කළ විමසීමකදී සඳහන් කළේ. ඒ දින මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර ඉන් ආසාදිතින් 162ක් වාර්තා වී ඇත්තේ අටුරුගම ප්‍රදේශයෙන්. ඒ අනුව මේ වන විට අටුරුගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 981ක් වන අතර ඉන් 47 දෙනෙකු ගැබිනි මවුරුන් බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. මෙ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී පාද වන්දනාව ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් එළඹෙන ජනවාරි මාසයේදී ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙසයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ සම්බන්ධයෙන් අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදීද මෙලෙස අදහස් පළ වුණා. ශ්‍රී පාද වන්දන සමයේ දිවෙන පුරාම නන්දසින් බැතිපුතුන් විශාල පිරිසක් නුවරඑළිය දිස්ත්‍රික්කයට සෑම වර්ෂයකම පැමිණෙනවා. අද පත් වෙලා තියෙන කොවිඩ් 19 තත්ත්වේ නිසා සියලුම උත්සව සංවිධානය කරන සමාගම් එහෙම නැත්නම් කණ්ඩායම් වලින් ඉල්ලීමක් කළා තියෙනවා. ශ්‍රී පාද වන්දනා සමයේ මේ සඳහා පැමිණීම හැකිතාක් දුරට අඩු කරන ලෙස කණ්ඩායම් වශයෙන් ආවොත් මෙතෙන්දී මේ රෝගය පැතිරීමේ ලොකු අවධානමක් තියෙනවා. මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තුල කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම වැඩි විය හැකි බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති බැවින් අත්‍යවශ්‍ය කාරණාවකට හැර එහි සංචාරය කිරීමෙන් බලකින්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පසුගියදා මහර බන්ධනාගාරය තුල හටගත් ගැටුමින් වියගිය රැඳවියන් 11 දෙනාගෙන් තවත් සිව් දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අද දින අධිකරණයට ලැබී තිබෙනවා. ඒ ඊට අදාළ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී පසුගිය 29 වන දින මහර බන්ධනාගාරය තුල හටගත් ගැටුමින් මියගිය රඳවියන් 11 දෙනාගෙන් තවත් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අද දින ලැබී තිබෙනවා. ඊට අදාළ නඩුව අද දින කැඳ වූ අවස්ථාවේදී මෙලෙස පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. පසුගිය නඩුවාරයේදී එම ගැටුමින් මියගිය සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් වූ අතර එහිදී කොවිඩ් ආසාදිත ඔවුන්ගේ සිරුරු කඩිනමින් ආදාහනය කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ මියගිය රඳවියන්ගේ ඥාතීන් ඊට විරෝධය පළ කරන පසුබිමකයි. කෙසේ නමුත් අද දින වර්ණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් වූ මෘතදේහ හතර ආදාහනය කරන්නේද නැතිනම් බොහොම දානය කරන්නේද යන්න තීරණය ලබන 30 වනදා ප්‍රකාශ කරන බවයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ. මේ අතර නව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් තනතුර සඳහා බන්ධනාගාර කොමසාරිස් උඩුවර මහතාපත් කර තිබෙනවා. ඒ රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා විසින්
එම අවස්ථාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් තුෂාර් උපුල්දෙනිය මහතා සඳහන් කළේ ඉදිරියේදී බන්ධනාගාරවල ඇතිවන ගැටුම් පාලනය කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට අවධානය යොමු ව තිබෙන බවයි විශේෂ ගණයේ රැඳවියන් ආරක්ෂණය කිරීමට ඒ වගේම තමයි බන්ධනාගාරයේ ඇතිවන කැරලි මර්ධනය කිරීමට අපේ ඒකකයක් පිහිටුවීමේ අවශ්‍යතාවය දැඩි ලෙස සෑහෙන කාලයක ඉඳන් තිබ්බා විශේෂයෙන් බන්ධනාගාර බුද්ධි අංශයට අනුබද්ධිතව තමයි මේක අපි පිහිටවන්න බලාපොරොත්තු වෙන්නේ ඒ අනුව අපි කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මේ බන්ධනාගාර බුද්ධි අංශය විශේෂ ඒකකයක් විදිහට පිහිටවන්න ඒ අවශ්‍ය අනුමැතිය ලබා දෙන්න කියලා ඉතින් මෙහිදී කඩිනම් පියවරක් විදිහට අධිකරු ජනාධිපතිතුමා යුද හමුදාවෙන් අවසර 12න් ඉවත් වුණු කණ්ඩායමක් කඩිනමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියාමකවරුන් විදිහට බඳවගෙන මොකද ඒගොල්ලන්ට පුහුණුව ලබා දීලා තියෙනවා ඉතින් ඒක නිසා කෙටි පුහුණුවකින් අපිට මේගොල්ලෝ කාර්ය යොදවන්න පුළුවන් ඒ අනුව ඉදිරියේදී විශේෂ ගණයේ රැඳවියන් ආරක්ෂණය කරනකොට ඒ වගේම බන්ධනාගාරවල ඇතිවන කැරලිකාර තත්ත්වයන් මර්ධනය කරන්න ඒ වගේම බන්ධනාගාරවල ආරක්ෂාව ඒ වගේම බන්ධනාගාරවලට තහනම් ද්‍රව්‍ය ඇතුළුවීම් බැලැක්වීම වැනි කාරණාවලදී මේ විශේෂ ඒකකයේ යෙදවීමට බලාපොරොත්තු වෙනවා මෙරට තුල නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම මෙරට තුලම නිෂ්පාදනය කිරීම වත්මන් රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අද කොළඹ පැවති උත්සවයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව නිෂ්පාදනාගාරය සහ පෙනිසිලින් ගණයේ දියුණු ප්‍රතිජීවක ඖෂධයක් හඳුන්වා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. මෙමගින් රට තුල ඖෂධ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නංවා ගැනීමට අපේක්ෂිත අතර මෙම ඖෂධයේ නිෂ්පාදනයේ මගින් වසරකට මෙම ඖෂධ ආනයනය සඳහා වැයවන රුපියල් මිලියන 70කට වැඩි ප්‍රමාණයක් රටට ඉතිරි කර ගැනීමටද හැකියාව පවතිනවා. 2012 වසරේදී අපිට අනුමැතිය ලැබුණේ මේ ව්‍යාපෘතිය සඳහා එදා මිලියන 4670ක් අපි මේ සඳහා වෙන් කරලා තිබුණා. ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ධාරිතාවය දෙගුණයකින් ඒ නිසා වැඩි වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මේ රටේ නිෂ්පාදනය කරන්න හැකි සෑම දෙයක් මේ රටේ නිෂ්පාදනය විය යුතුයි. ඒ වගේම පිටරටින් ගෙනෙන ඒවා අඩු කිරීම හෝ නතර කිරීම කළ යුතුයි අපි විශ්වාස කරනවා. එහෙමනම් වෛද්‍යංශයෙන් වේවා වෙනත් අංශයකින් වේවා අපි කළ යුතුව තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. වගේම අපි අපේ රට සම්පෝෂිත කරන්න ඕන හැම අංශකින්ම. ඒක උළු තමයි අපිට අනාගතය අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්කම තියෙන්නේ කියලා මම විශ්වාසයි. හම්බන්තොටත් මං හිතන්නේ ආරම්භ කරන්න යනවා ඖෂධ නිෂ්පාදන කලාපයක්. මම ඇහුවා දැන් ලේකම්තුමාගෙන්. එතකොට කියනවා ඒක මේ පිටරටේ ජන සමාගම් පෞද්ගලික සමාගම් වලට විතරයි රජය හම්බන්තොට දෙන්න වැඩිය කැමති නැහැ කියලා. ඉතින් මම හිතනවා හම්බන්තොට ඖෂධ නිෂ්පාදන කලාපයක් අපි හදනවා නම් ඒ පිළිබඳවත් සැලකිල්ල මුල් පියවර තබන්න. එහෙම මුල් පියවර තැබුවේ නැත්නම් කවුරුවත් මම හිතන්නේ කොයි කලාපයක්වත් ආරම්භ කරන්න පුළුවන් කමක් නැහැ. වත්මන් ආණ්ඩුව රටේ ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම ඛේදවාචකයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කොළඹ පැවති විරෝධතාවයකට එක්වෙමින්. ආගමික අයිතීන්ට ගරු කරමු මෙන් සංවිධාන කළ සමකාමී විරෝධතාවයක් අද පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිටදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද වන විට විද්‍යාව පසක දමලා මිත්‍යාව ක්‍රියාත්මක වෙන නිසා අපේ බෞද්ධ ආගමික ප්‍රජාවට මතක වස්ත්‍ර පූජාව පැන් වැඩීම ඒ අවසාන මොහොතේ ක්‍රියාත්මක වෙන පාංශකූලය අපේ බෞද්ධ ප්‍රජාවට අහිමි වෙලා තිබෙනවා. ඒක බරපතල ඛේදවාචකයක්. ඒට ප්‍රධානතම හේතුව විද්‍යාව පරාජය වෙලා බොරුවව ජයග්‍රහණය වී තිබෙන කාරණාව තුළ. ඒ ආගමික කටයුත්ත කරන්නට මේ රටේ බෞද්ධ ප්‍රජාවට ඒ අයිති අපි ලබා දෙන්නට ඒ වගේම සෙසු ආගම්වල ඒ ආගමික ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්නට ඒ අයිතිය ලබා දෙන්නට ඕනේ. ආගම් වාදය, ආගම් ભેදය, ජාතිවාදය, ජාති ભેදය බැහැර කරන්නට ඕනේ. මිත්‍යාව බැහැර කරලා විද්‍යානුකූල ප්‍රතිපත්තියකට අපි ප්‍රවේශවන්නට ඕනේ. වහාම විශේෂඥ කමිටුවක් පත් කරලා සියලුම ආගම්වලට මේ වරද සිද්ධ වෙනවා. ඒ අවසන් අවස්ථාවේ ආගමික කටයුතු, සංස්කෘතික කටයුතු ක්‍රියාත්මක නොකරන්නට කටයුතු කිරීම මේ රටේ මහා ඛේදවාචකයක් හැටියටයි අපි දකින්නේ.
රටතුල ජාතිවාදී ගැටලුවක් නිර්මාණය කිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බව රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ආණ්ඩුව හරි දේ තමයි කියලා තියෙන්නේ. දැන් විපක්ෂයට ඕන දෙයක් කියන්න පුළුවන්. විපක්ෂ නායකතුමා මුස්ලිම් පල්ලියකට ගිහිල්ලා කියනවා මම පෙනී හිටිනවා තමුන්නාන්සලගේ දේවල් භූම දාන කරන්න ඒක වෙනුවෙන් පෙනී හිටිනවා කියලා. දැන් මේ මුස්ලිම් ජනතාව තුල කුපති කිරීමක් කරනවා. ඒගොල්ලන්ගේ ඡන්දදායකකින් ගාවට ගිහිල්ලා එහෙම කියලා මේ රටේ මේ නැති ප්‍රශ්නයක් ජාතිවාදී ප්‍රශ්නයක් ගොඩනගන්න විපක්ෂ නායකතුමා ප්‍රමුඛ විපක්ෂයේ කාර්යභාරයක් කරනවා. විපක්ෂ නායකවරයා කියපු කාරණාව රජයේ ප්‍රකාශ කරා නම් මොකද වෙන්නේ? අද රජයට මඩපහර තමයි ඉල්ල කරන්නේ. මුස්ලිම් ජනතාවට අසාධාරණයක් කියලා කිසි දෙයක් අපි කරන්නේ නැහැ. අපි විපක්ෂයට කියනවා මේ වෙලේ බොරදියේ මාළු බාන්න නැතුව මේ රටේ ජනතාව කුපිත කරන්න නැතුව මේ ප්‍රශ්නේ විසඳගන්න ඉඩ දෙන්න කියලා. අපි මේ වෙලාවේ ක්‍රියාත්මක කරන්නේ දේශපාලන නිර්දේශ නෙමෙයි මේ සම්බන්ධයෙන්. මොකද මුළු ලෝකෙම අද ක්‍රියාත්මක කරන්නේ සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය විශේෂඥයින් ලබා දෙන නිර්දේශ. මේ කාරණාව නිකන්ට දේශපාලනේ ආයඳ ගන්න උත්සාහ කරන එක නිසා ඒ සියල්ලටම වඩා වැඩගත් වෙන්නේ මේ රටේ ජනතාවට ගෞරව කරමින් සිළු ආගම් වලට ගෞරව කරමින් මේ වගකීම වැඩ කරන රජයක් ඉදිරියේ සිළු දේවල් ඉෂ්ට කරන්න ඕනේ. උත්සව සමය වෙනුවෙන් රජයේ ජනතාවට ලබා දෙන ණය මුදල නැවත වරක් රාජ්‍ය සේවකයා මුලාවටපත් කරන වැඩපිළිවෙලක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුරිල් මහතා පවසනවා. අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ලොකු කයිවාරුවකුත් ගන්නවා ඉතාමත් අඩු පොලියකට ණයක් දෙනවා උත්සවාත්තිකාරන් හැටියට. මේ රජයේ සේවකයෝ තව පාරක් ගුණාට ඇඳීමක් හැටියට තමයි මේ ආණ්ඩුව මේ ක්‍රියාත්මක කරන. ඒ සියල්ල සිද්ධ වෙද්දී ආණ්ඩුව මොකද්ද කරන්නේ? මේ ආණ්ඩුව ඉතාමත්ම හදිස්සියේ මත්පැන් නිෂ්පාදනාගාර දෙක තුනකට දැන් මේ වෙනකොට අනුමැතිය දීලා තියෙනවා. මෙන්න සිංහල බෞද්ධ ආණ්ඩුව අලුත් ස්ප්‍රීතු නිෂ්පාදන බලපත්‍ර දෙකක් සහ බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකකට මේ ආණ්ඩුව අලුතෙන් අනුමැතිය දීලා තියෙනවා කියන එක තමයි අපිට ආරංචි වෙන්නේ. දැන් මේ නිෂ්පාදන හදන්නේ කොහොමද? මේ අලුතෙන් මේ මත්පැන් ස්ප්‍රීතු නිෂ්පාදනය කරන්න එක්ක හාල් අවශ්‍යයි නැත්නම් බඩේරුව අවශ්‍යයි. ආණ්ඩුව අලුතෙන් ස්ප්‍රීතු නිෂ්පාදන බලපත්‍ර දෙකක් සහ බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකක් මේ වෙනකොට තමන්ගේ ගජ මිතුරන් වෙත නිකුත් කරලා. පාසි කුඩාවල දැන් හෙට අනිද්දම ඒ ස්ප්‍රීතු නිෂ්පාදන කටයුතු දැන් එක ෆැක්ටරි එක දැන් ආරම්භ කරන්න නියමිතයි. දැන් ලදරුවන් බඩගින්නේ. ලදරුවන් බඩගින්නේ ඉඳද්දි ගජ මිතුර ටික අරක්කු පෙරනවා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් තවදුරටත් ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වෙමින් පවතිනවා. අවතින අයහපත් කාලගුණ තත්වයේ යටතේ නැගිනහිර පළාතට අකණ්ඩව දින තුනක පමණ කාලයක සිට හැබැහැලන අධික වර්ෂාපතනයේ හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව මහත් පීඩාවට පත්ව තිබෙනවා. එමෙන්ම මෙම දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව්වල ජලමට්ටමද ඉහළ ගොස් ඇති බැවින් එම වැව්වල වාන් දොරටු විවෘත කිරීමටද කටයුතු කර තිබෙනවා. මෙතර පවතින වර්ෂාපතනයත් සමග කලාවැවේ හදිසි වාන් දොරටුද අඩි දෙකක් පමණ විවෘත කිරීමට සිදු වූ බව කලාවැව බහර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළා. ඒ අනුව කලා ඔය දෙපස පදිංචිකරුවන් අද රාත්‍රියේ සිට ඊට අවධානයෙන් පසුවන ලෙසයි එම ඉංජිනේරු කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ. මෙලෙස කලාවැවේ හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමග කලා ඔය පිටාර ගැලීම හේතුවෙන් කලාවැව අවකන මාර්ගයේද අවකන විහාරස්ථානයේ අසලින් ජලයෙන් යටවීම හේතුවෙන් එම වර්ගයේ ගමනාගමන කටයුතුද එන හිට තිබෙනවා. එමෙන්ම පොළොන්නරුව මඩකල පුව මාර්ගයේද තවදුරටත් ජලයෙන් යට වී තිබීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන දහවණය සඳහා මේවනතෙක් විවෘත කර නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ ත්‍රිකුණාමලේ ප්‍රදේශයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබූ අයුරුයි. දිවයිනේ මේ දිනවල තියෙන්නේ ඊසාන දිග මෝසම් කාල පරිච්ඡේදය. එතකොට මෙම කාලයේදී විශේෂයෙන්ම තියෙන්නේ උතුරු මැද නැගෙනහිර ඌව හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල ඌනෑම අවස්ථාවක විටින් විට වැසි හෝ ගෙගුරුන් සහිත වැස්තත්යන් නිර්මාණය වෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගෙගුරුන් සහිත වැස්තත්යන් තමයි නිර්මාණය වෙන්නේ. නමුත් අපි තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා දිවයිනේ උතුරු මැද ඌව සබරගමුව නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල අම්පාර මඩකලපුව වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් මේ தত্ত্বය විශේෂයෙන්ම හෙටින් පස්සේ ක්‍රමයෙන් අඩු වෙන ලකුණු තමයි අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ. දෙදහස් විස්ස වර්ෂය තුළදී මද්‍රව්‍ය නිවාරණය සඳහා සහාය ලබා දුන් මාධ්‍ය ආයතන අගය කිරීමේ උත්සවයක් අද කොළඹදී පැවැත්තුණා.
නිදහස් අරගලය මතින් තොර දේශයක් යන තේමා පාඨයේ මුල් කර ගනිමින් දුම්කොළහා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ විසින් සංවිධානය කළ දුම්වැටි අලවියෙන් ඉවත් කිරීම සහ තවත් මද්‍රව්‍ය නිවාරණයේ ආශ්‍රිත කරුණු කාරණා රැසක් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් අද බතරමුල්ල වෝටර්සේජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්තුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මගේ නම් සීනේ තමයි තාම කෙටි කාලෙකින් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ වහලා දානේ සභාපති හැටියට කියන්නේ එතකොට මේ රටේ දුම්කොළ මැදසාර නිසා අපේ රටේ ජනතාව මේ රටේ දරුවෝ කිසිම ආකාරයක ව්‍යසනයකටපත් නොවන මට්ටමට මේ රට හදාගන්න පුළුවන් නම් අපිට මේ අධිකාරිය තියලා වැඩක් නැහැ මේක වහන්න. අන්න ඒක තමයි මගේ නම් බලාපොරොත්තු. මෙහිදී 2020 වර්ෂය තුලදී මද්‍රව්‍ය නිවාරණය සඳහා සහාය ලබා දුන් මාධ්‍ය ආයතන අගය කිරීමද සිදු කෙරුණා. ඒ අනුව මතින්තොර දේශයක් ගොඩනැගීම උදෙසා අඛණ්ඩ මෙහෙවරක නියැලෙන අප නාලිකාවේ පියුම්විල වැඩසටහන විශේෂ සම්මානයට පාත්‍ර වුණා. සියත ටීවී දැන් රට කටාපුවත් කිහිපයක් කෙටියෙන් තේතවන් 500 විශේෂ ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් වෙත අතිකාර මුදල් ගෙවීම සහ 2019 වර්ෂයේ පැවති නියඟයෙන් හානියටපත් තේඩම් සඳහා නියඟ සහනාධාර ගෙවීම රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මහියංගනේ රිදිමාලියද්ද බිබිල යන ප්‍රදේශවල මහමාර්ගයේ දෙපස නිවෙස් ඉදිරිපිට සහ වාහන අලුත් වැඩියා කරන ස්ථානවල ඇති යතුරුපැදි වාහන අමතර කොටස් සහ වටිනා භාණ්ඩ සොරකම් කරන සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවටගෙන ඇති බව රිදිමාලියද්ද පොලිසිය පවසනවා. මස්කෙලිය ශ්‍රීපාද මාර්ගයේ නලතනිය රිකාටන් ප්‍රදේශය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. මෞසාකැලේ ජලාශයට ඉහළින් වූ ශ්‍රීපාද සංරක්ෂිත වනාන්තරයේ නක්කර දෙකහමාරක පයිනස් වගාවක් සහිත ඉඩමක් පිටස්තර පුද්ගලයෙකු විසින් ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරමින් නීත්‍යානුකූල ඔප්පුවක් සාදාගෙන ඇති බව පවසමිනුයි ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයේ නිරත විය ඇත්තේ. මාරවිල නගරයේ සිදුකරන ලද මෙහෙයුමකදී ඉතා රහසිගතව පවත්වාගෙන ගිය වයින් නිෂ්පාදනාගාරයක් වටලා එම නිෂ්පාදන කටයුතු වල යෙදී සිටි එහි අයිතිකරුයයි පවසන පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එහිදී නිෂ්පාදන කටයුතු සහ ඇසුරුම් කිරීම සඳහා යොදාගත් උපකරණ රැසක් මෙන්ම වයින් මිලිලීටර 40,000ක්ද නිලධාරීන් භාරයට ගැනුණා. රාත්‍රී පුවත් විකාශය අවසන් යලි තොමෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.